इसे अभी मेला में सुविधागण वाणी मंगल पहन प्रदीप पहन के लिए सदा ये मंगल पहन प्रदीप दलवी में सदा अपे गौरवे अपे प्रधान आराधित अमुक्तान एतुलु अपे संभावनीय आराधित अमुक्तान ताई में अरविंद के लिए मट सरसेंगे ये अनुव श्रीलंका प्रजातांत्रिक समाजवादी जनराजे गरु विदुली बल अमात्य කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මැතිතුමන්ට ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු වෙළඳ අමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය වතුළු ගුණවර්ධන මැතිතුමන්ට එසේම බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාසල් ලොෆ්ද ශ්‍රී ලංකා එයාර්පෝස් රොසාල් ගුණතිලක මැතිතුමන්ට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මංගල පහන් ප්‍රදීප දැල්වීමට ඇරයුම් ගෙනෙනවා එසේම කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගඩ මැතිතුමන්ටත් රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමන්ටත් आचार्य विजयदास राजपक्ष मंत्री සමුරු පලකේ විරාමරණය කිරීම සඳහා අපගේ ප්‍රධාන ආරාධිත
ආරාධිත සියලු දෙනාටම සම්මානීය ආරාධිතයන් සියලු දෙනාටම අපි ගෞරවයෙන් ආරාධනා කරනවා එම සමුල් පලකය විරාමරණය කිරීම සඳහා සහභාගී වන ලෙස මෙම ප්‍රධාන උත්සවයට සමගාමීව උත්සවයේ විමාවත් සමග එම සමුල් පලකය විරාමරණය කිරීමට අපේ ප්‍රධාන ආරාධිත අමුත්තන් කටයුතු කරනවා ඇති මංගල පහන් ප්‍රදීප දැන්වීමට සහභාගී වූ ඔබ සියලු දෙනාට අපගේ ගෞරවය ස්තුතිය පිරිනමනවා ප්‍රදීපය පහන් කිරීමෙන් අනතුරුව පැමිණි සිටින සම්භාවනීය අමුත්තන් පිළිගැනීම සඳහා පිළිගැනීමේ ගීතය ගායනා කිරීමයි ඊළඟ අවස්ථාව පිළිගැනීමේ ගීතය පදනගෙන විද්‍යා විද්‍යාලය ආචාර්ය මණ්ඩල ධර්මප්‍රිය ගුරුතුමා ඒ සංගීත සංයෝජනය පසිදු පහන් නැතිගම ගුරුතුමන් විද්‍යා විද්‍යාලයේ සෞන්දර්ය අංශයේ සංගීත අංශයේ ආදරණීය ගුරුතුමියන් එවැගේම ආදරණීය දරුවන් විසින් දැන් මේ විද්‍යා විද්‍යාලයේ ප්‍රධාන දේශන ශාලාවේ වේදිකාව මතකයේ උට පිළිගැනීමේ ගීතය ගායනා කිරීමට අපගේ ආදරණීය ඇලෙම Because it's a sea of a thing to love.
පාසල් 160ක් ගරු ආණ්ඩු කවර්තමා විසින් මධ්‍ය රජයට ලබා දුන්නා. එසා එතුම විශේෂයෙන් පිළිගොල් ලැබනවා අපි. ඒ වගේම කොළඹ දිස්ත්‍රික් සම්බන්ධ කමිටුවේ ගරු සභාපති පාලිතු මන්ත්‍රී ගරු මේජර් ප්‍රදීප් මුදුකර මහත්මයා මෙතුමා මේ හස්තවර සාදරයෙන් පිළිගොල් ලැබනවා. ඒ වගේම දෙවිල් ගල්කිස්ස නගර සභාවේ ගරු නගරාධිපති ස්ටැන්ලි ඩයස් මෙතුමා හිටපු නගරාධිපති දර්ශනී අමරතුමා ප්‍රමුඛ ශිල්ප නාගරික මන්ත්‍රීවරු මන්ත්‍රීවරු අදුර මහජන නියෝජන සියලු සාදරයෙන් පිළිගොල් ලැබෙනවා. ඒ වගේම ප්‍රජාත්‍යාමන මධ්‍යස්ථ නියෝජන ක්‍රමික පැණි අත්ලේකම් තුමෙල දෙකොල අචාර්ය තිලක වේහල්ල මැතිනිය සබඳිනිය මැතිනිය ඇතුළු සියලු නිලධාරීන් සාදරයෙන් පිළිගොල් ලැබෙනවා. පසනපල අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ශ්‍රීලා නෝරිස්මත්තුමා ප්‍රමුඛ එම නිලධාරීන් පිළියන්දල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය කුමුදි ප්‍රේමවාලි ශිල්වා මැතිනිය සිනුම කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ තුමල තුමියන්න අවුට විදුහල්පති විදුහල්පති තුමල්ල සිනුම ආරාධිතයන් ආරක්ෂණ සමර සිනු නිලධාරීන් සාදරයෙන් පිළිගොල් ලැබෙන මේ අවස්ථාව. महत्व साक्षात्कार शपथ कर මේ නදවස්තව තුළ පරාතේ හොඳම පාසල බවට මේ විද්‍යාලයේ පත්වයට ප්‍රාර්ථනා කරනවා. මේ මොහොතේ අප සම්බන්ධ වන කොළඹ දිස්ත්‍රික් කාලේ ප්‍රතිනිධි කරු ප්‍රේමනාසි දොරවත් මැතිතුමා මෙවතර සාදර පිළිගනිමි. මගේ පිළිගැනීමේ කතා වසන් කරා හැමෝටම සුබ නැගත සම්මානීය සභාව පිළිගනිමින් පිළිගැනීමේ කතාව කළ බසහිර පළාත් අධ්‍යාපන ලේකම්තුමන් සිරිසෝම ලොකු විතාන මැතිතුමන්ට අපගේ ගෞරවනීය ස්තුතිය පිරිනමමින් අප තවත් සුවිශේෂ කතාවක් වෙත මේ වේදිකාවේ ඉද විවර කරන්නටයි සූදානම් වන්නේ. විශේෂයෙන්ම බසහිර පළාත් සභාව සතු වටිනා සම්පතක් වන විද්‍යාලය අද දවසේ මධ්‍යම රජය යටතට පත් කරනු ලබනවා. ඉතින් බස්නාහිර පළාත් සභාව තුළ තිබු මේ සම්පත නොමසුරුව ලබා දීමටත් කටයුතු කළ අපේ ගෞරවය අපි තම ගෞරවයෙන් සිහිපත් කරමින් මීළඟ කතාව සඳහා අපි ඇරයුම් ගෙනෙන්නේ බස්නාහිර පළාතේ ගරු ආණ්ඩුකාරවර මාසල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆෝස් රොසාන් ගුණතිලක මැතිතුමනි ඔබතුමන්ටයි ඔබතුමන්ගේ දෙසුම සඳහා. අති පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි විදුලි බල අමාත්‍ය ගරු ග්‍රාමිනී ලොකුගේ මැතිතුමා ප්‍රධාන අමාත්‍යවරුනි ගරු රාජ්‍ය අමාත්‍යවරුනි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි ගරු හිටපු පළාත් සභා මන්ත්‍රීවරුනි ගරු නගරාධිපති ප්‍රධාන සියලුම පළාත් පාලන නියෝජිතයනි සියලුම රාජ්‍ය නිලධාරීවරුනි विद्यालय
अतिगरु जनाधिपतितुमागे सौभाग्य दक्षिण प्रतिपत्ति प्रकाशे थवत एक पियवर अद दिने दी यथार्थ बावट पात्र अनागत गैलपेन जात्यंतर जायगत्न कुशलथाव्यंगिन तिरिपुन दरु परुपुर बिहिकिरीम एहि अरमुण ए अणुव बस्नाहर पलात तुर तोरागत पासल 160 जातिक पासल बावट पात्रीम सिद्धु मेम पासल 160 अतुरें पासल बहुमे पलात सभा तुल भौतिक अध्यापनिक वशेन उसस मट्टम प्रगति पासल बव मम इता सतुटेन मतक कर सिटिनवा बस्नाहर पलात तुल अद दिनेदी जातिक पासल बवट पत्वेन पलमु विद्यालय वन्नी गल्किस विद्या विद्यालय मेम पासले दर्वांट विद्वल्पतितुमा एतुरु गुरु मंडलेट सुभाष सिंहशन करन्नट मामे अवस्था करगन्न बस्नाहर पलाते प्रदेश प्रादेशीय लेखन कोट्टास नमेकट एक जातिक पासलक पत नुतिगुण अवस्थावक एम प्रदेश प्रादेशीय लेखन कोट्टास नमे एतुरु सियलुम प्रादेशीय लेखन कोट्टास आवरणे करमि पासल 160 जातिक पासल बवट पत् किरीमट अतिगरु जनाधिपतितुमागे उपदेश लबीमम एत्तटम दरुवंट इतुमंगेन लबुनु भाग्यक विधियट अपिट सलकन्न पुलुवन् मेम वेडसटहन तुलिन पासल वल नाम पूर्वपमणक नोव एहि भौतिक हा मानव संपत् संवर्धने किरीमट सियलुम कटयुतु सूदानम कर ऐति बव इता सतुटिन मतक करन्न ओनि एवगी जातक पास दहसट समगामी पकुरु पास नति किरी में संकल्प तुल वडा फलदाय लेस संपत् योजन के गेनी में हकियाव दरवांड में लबे अद दिने दी जातक पास लखवाट पात्र में मंगाल की सविद्या विद्यालय वसर 45 की इतिहास के इतिहास मेम विद्यालय अध्यापन मेन्म क्रीडावट दीता दक्ष दरवान सिटी විශේෂයෙන් රගර් ක්‍රීඩාව තුලින් දක්ෂ ක්‍රීඩකයන් වුණු කර්මන් හා විනිසුරු කර්මන් බිහි කළ අතිවිශිෂ්ට පාසලකි. ඉදිරියට අධ්‍යාපන හා ක්‍රීඩාවට දක්ෂ විනයගරුක දරුවන් බිහි කිරීමට හැකිවන පාසලක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. අතිගරු ජනාධිපතිතුමාගේ සල්කම් ප්‍රය අනුව ගරු අග්‍රාමාත්‍යතුමාගේ ආශිර්වාදයෙන් සියලුම පළාත්වල ජාතික පාසල් බවට පත් වෙන පාසල් ගුණාත්මකව ඉතා ඉහළ තලයකට පත් වේවායි සුබ පතමි. මෙම කටයුතු සියල්ල සාර්ථක කර ගැනීමට සහය දෙක් හිටපු අධ්‍යාපන අමාත්‍ය ගරු ජී.එල්.පී. රිස්මෙදිතුමන්ට වර්තමාන අධ්‍යාපන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මෙතුමන්ට හා මේ වෙනුවෙන් වෙහෙසව කැපවුණු මහාචාර්ය කපිල පෙරේරා අධ්‍යාපන ලේකම්තුමන්ද පළාත් අධ්‍යාපන ලේකම්තුමා සහ බලධාරීන් සියලු දෙනාට මෙම විද්‍යාල විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට දරුවන්ට අධිමෝපියන්ට නන් අයුරින් සහය දුන් සැමටම පළාත් ආණ්ඩුකාරයේ ලෙස මාගේ ස්තුතිය උදකර සිටිනවා ඔබ සැමට සුබ නව වසරක් වේවා ස්තුතියි නිදහස් දහසක් පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කරන ලබන මේ ඓතිහාසික සුසර මොහොතේ විද්‍යා විද්‍යාලයේ බස්නාහිර පළාත නියෝජනය කරමින් විද්‍යා විද්‍යාලයේ ප්‍රධාන දේශන ශාලාවේදී ඒ සම්භාවනීය ඒ උත්සවය මතා කතා කළ බස්නාහිර පළාත ගර්වාණුකාරයේ මාෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාපෝස් විශාන් ගුණතිලක අනුගාමකවන්ට අපේ හදපිරි ඩවුලේ ප්‍රශංසාව ස්තුතිය මෙවන්තාවේ පිරිනම් ලබනවා පිළියන්දන කලාපය තායත් විද්‍යා විද්‍යාලය ගල්කිස්ස පිළියන්දන කලාපය කැස්බෑව එවැගේම කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවන්තාවට මේ සම්භාවනීය උත්සව අවස්ථාව වර්ණවත් කිරීම සඳහා සම්භාවනීය අමුත්තෙක් පැමිණ සිටිනවා. එතුමාට මේ සන්තෝෂයෙන්
තම කලාපයේදී විද්‍යා විද්‍යාලය අද ජාතික පාසල අපවට පත් වෙමින් මෙරටේ අධ්‍යාපන ඉතිහාසයේ මෙරටේ අධ්‍යාපනයේ ඉතාම සුවිශේෂ කඩිනමකට ලඟාවන දීම සම්බන්ධ මේ සම්භාවනීය උත්සව අවස්ථාවේ දීම සඳහා මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරන සිදු ලබනවා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු විදුලිවල අමාත්‍ය කොමිටික පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොක්කේ මෙතුමන්ට මේ උත්සව අවස්ථාවේ උත්සව සභාවක් කරන ස්ථාන ආදරයෙන් ගෞරවයෙන් ඇලුම් කර සිටිනවා मंत्री विजयदास राजपक्षी कोलम डिस्ट्रिक्ट संबंध कमिटी सभापति प्रदीप मुद्दे मेतमी मरट संवर्धन कमिटी सभापति पार्लमेंट मंत्री अलवर्त मेतमी दीवल नगराधिपतमी किटप नगराधिपति धनसी अमृत मेतमी अनेक मंत्री वरुण विद्यालय विद्वल मेतम अध्यापन डिपार्टमेंट श्री निर्धारी महत्व आचार्य मंडी साजिक नोनावर महर्षि वैद्यु संपूर्ण अमृत नमोगे अवसर अद इतम वेदगा अवसर लंका मध्य महाविद्यालय दहस आरंभ कर मोहते अभी अभी अति जनाधिपत मे मोहते मुनगर डिस्ट्रिक्टे जाति पास आरंभ अगर कोलम डिस्ट्रिक्टे जाति पलवे जाति पास आरंभकरा विद्या 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 विद्यालय ताम दीर्घ इतिहास यदा गुणसार नायक हम के प्रधान थे सत्यश्र महाविद्यालय अटीन में विद्यालय आरंभ बट अदे मतकाय अतुल भक्तमा मे पलाते मंत्री वर अमति वर हर पत्ना यथम गुरु संग गुरु महत्वपूर्ण मेक विद्या विद्या विद्यालय आरंभ आरंभित अवसर अदवे आकाश इतम सतुदायक पास तलकन इतम प्रतिफल इतम विनय गर्व शिष्य अति गर्व पास इक स्तूतिवंतो मे विद्यालय विद्वल आचार्य मंडल ये तत्व मे विद्यालय के अदे मत मतकाय पिनेंदल अध्यापन कार्यालय अभी आरंभ कर यदा जनता विमुक्त करमने त्रस्तवादे निपुण अभी कार्यालय विमुक्त करल दंग दाने करा रात्रि अभी विद्वल अध्यापन कार्यालय गिनती है तब तक बहुत पूर्व अध्यापन कार्यालय विमुक्त कर यदा इंद्र अदमेन का मे कलापे अध्यापन कार्यालय दीन पीढ़िया सप्तम कटुत सार्थक महत्व के उत्साह निशाई एक जाति पास अदास अभी अतिगर करते अभी बंधु गुणवर्धन युमा धनाधिपति विद्यालय के होम दुष्कर प्रदेश विद्यालय कार अदे विद्यालय लमाय कुमार धाकिन लंका में हम प्रतिभा निपुण कर पास पाठ पात्र
මමත් උත්සාහ කරා විද්‍යාලය අතර තරඟ කරන විද්‍යාලයක් හැටියට පිළිගන්න මධ්‍යම මහවිද්‍යාලය දුවනවා අපිට පහසුකම් ඔක්කොම ලබලා දෙන්න පුළුවන් වුණා ඒ තත්ත්වෙ නැතුණත් බලාපොරොත්තු වුණ ප්‍රතිඵල තියෙන විද්‍යාලයක් බවට අද පරිවර්තනය කරනවා මොකද අපි මොන දේශපාලනය කරත් අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් නොලැබුණොත් අපි බලාපොරොත්තු වෙන කටයුත්තේ ප්‍රයෝජනයක් ඇති වෙන්නේ එහෙනම් අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් महिंद राजपक्ष अग्रमात्र अनुग्रह लभ्यतेन मेरठे दुष्कर पलात्रीन धर्म पासुकान पोलमटेक सैम धर्म कुटम इतम अध्यापन लबन पासुकान सरसा एक प्रतिपल कटी तम मे मध्य महाविद्यालय वनपल आरंभ कर मेतुंग बलापुर मे विद्यालय तीन पासुकान कड़ी पासुकान लभ्य जनाधिपति विद्यालय विद्यालय ඉතාම හොඳ ප්‍රතිකල දෙවි විද්‍යාලය පාඩ පරිවේ ප්‍රාර්ථනා කරමි මේකට මහන් සිට සියලු දෙනාට ස්තුතිවන්ත වෙමි මගේ වචන සුවල්ප අවසන් කරන බොහොම ස්තුතියි සභාවේ අපි තාම කතා කළ ගරු විදුලිබල අමතිමන්ට අපගේ හර්යාංගම ප්‍රණාමය මේ අවස්ථාවේදී පිළිගත කරන ලබනවා ඊළඟට පැමිණි සම්භාවනීය අමුත්තන්ට ආශිර්වාදයක් වශයෙන් විද්‍යාලයේ නර්තනාංශයේ සෞන්දර්යාංශයේ සිසු දරුවන් ඉදිරිපත් කරන ලබන ආශිර්වාද නර්තන අවස්ථාව ඊළඟට වේදිකාවට ගෙනීමට ආශිර්වාදම් වන්නේ සමිතාම ආදරයෙන් ඉතාම සෙනෙහසින් විද්‍යා විද්‍යාලයේ ජාතික පාසලක් බවට පත්වන මේ සුන්දර සඳුරු නැවුම් මොහොතේ තුල විද්‍යා විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ වේදිකා මත්තුමේ මත්කේ වෙතට ආශිර්වාද පූජා නර්තන ඉදිරිපත් කිරීම සඳහා සමන්ද රාජ්‍ය ආදරණීය දරුවන්ටයි මේ සෙනෙහස කරියොම අපතෝනි අත්පුසල්ලාද ගොඩක් අයගේ වේදිකාවේ අත්පුසල්ලාද ආදරණීය නිසා අප දරුවන් අපේ අවන්දන් දිරිමත් කිරීමට ඔබගේ ඔය සොඳුරු අත්පුසල්ලාද ලබා දෙන්න සිටුදී
संवर्धन कमिटी सभापति नीतिज्ञ
දොළවත්තමැතිතුමනි නගරාධිපතිතුමනි ගරු අග්‍රාමාත්‍යතුමාගේ සම්බන්ධය කරන ලේකම් පිටපු නගරාධිපති ජනසිරි අමරතුංග මැතිතුමනි මහජන මන්ත්‍රීවරුනි මහජන නියෝජිතවරුනි අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්ට ඇතුළු උසස් නිලධාරී මහත්ම මහත්මීනි විද්‍යාලය ගරු විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලයේ දයාබර ගුරුමෑණිවරු පියවරු දෙමාපියන් ආදි ශිෂ්‍යයන් දුව දරුවන් සියලු දෙනාගේම අවසරයි අද ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ දෙවැන්ත හැරවුමක් නිර්මාණය කරන මේ අවස්ථාවේදී අධිකරු කොටාපේ රාජපක්ෂ මැතිතුමා සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙන එක් අරමුණක් ඉෂ්ට කරමින් ජාතික පාසල් 10ක් රට පුරා ඇති කරන අවස්ථාවේදී කොළඹ දිස්ත්‍රික්කයේ ගල්ගෙස්ස මේ තමුන්නාසලගේ උතුම් පාසල ජාතික පාසලක් බවට පත් වෙන මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම පිටිබද්ද මහින්ද රාජපක්ෂගේ රටේ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂගේදී කෙටි කලක් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මගේ බලවත් සතුටක් ඒ සඳහා කැපවෙච්ච සියලු දෙනාට අපේ රජයේ ගෞරවයක් ස්තුතියක් ප්‍රණාමයක් ප්‍රථමයෙන් පුද කරන්නට සතුටුයි අපේ රට සම්ප්‍රදායිකව පැවතුම මහා දැනුම් සම්භාරයක් සහිත රටක්ව පැවතිලා බ්‍රිතාන්‍ය අටත් යුගයේදී මිෂනාරි අධ්‍යාපන ක්‍රමය අපේ රට හඳුන්වා දුන්නා එයින් අතිමහත් බහුතර උපන්දිමේ සැබෑ උරුමකරුවන්ට අධ්‍යාපනයේ නිසි අවස්ථා ලැබීම නැති වුණා. ඒ අවස්ථාවේදී හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවෝ ශ්‍රීමත් හේතු ඕල්කට්තුමා අනගාරික ධර්මපාලතුමා වැනි ජාතික වීරයන් මේ රටේ දරුවන්ට උපන්දිම තුළ නැන බලගුණ සපිරි විශ්වයට සම්පතක් විය හැකි දරුවක් ගැනීම සඳහා අධ්‍යාපනයේ වෙනස්කම් රාශියක් ඇති කරගත්තා. ඒ ධර්මපාල චින්තනයේ පදනම්ව CWW කන්නකර මැතිතුමා නිදාස අධ්‍යාපනයේ මධ්‍ය විද්‍යාල 56ක් ඇති කරගත්තා. මධ්‍ය විද්‍යාල 56ම පළාතේ ප්‍රාථමික පාසල් තිබුණා. ප්‍රාථමික පාසල් වල දරුවන්ට එන්න සියලු පාසුකම් තිබෙන නේවාසිකාගාර තිබෙන ක්‍රීඩා පාසුකම් තිබෙන අනිකුත් පාසුකම් තිබෙන මධ්‍ය විද්‍යාලයක් එක පළාතකට එක බැගින් එවකට තිබුණ තත්ත්වය තුන හදන තමයි අපේ රටේ නිදාස අධ්‍යාපනයේ ව්‍යාප්ත කරන්නේ. ඊට පසු පුද්ගලික පාසල් සහ රාජ්‍ය පාසල් කියලා වර්ග දෙකක් තිබෙන විට 1961 ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමිය වූ ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිනිය 61 උපකෘත පාඨශාලා ප්‍රණතයන්ට පාසල් ජන සතුට මුළු රටටම එකම විෂය නිර්දේශයක් ක්‍රියාත්මක වෙන පෞද්ගලික නැති රාජ්‍ය නිදහස් පාසල් බවට පරිවර්තනය කළා. ඒ පරිවර්තන යුගයෙන් පසු මහින්ද රාජපක්ෂ යුගයේදී මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ අපි අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් වෙනස්කම් රැසක් ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති කළා. ඒ අනුව විද්‍යා කලා වාණිජ පමණක් තිබුණ ඓතිහාසික අධ්‍යාපනයේ තොරතුරු තාක්ෂණයේ ඉංජිනේරු තාක්ෂණයේ ජෛව පද්ධති තාක්ෂණයේ තාක්ෂණයේ සදා විද්‍යාව යනාදී වශයෙන් තාක්ෂණවේදී විෂය ධාරාවක් උසස් පෙළට හඳුන්වලා දීන මහින්දෝදේ තාක්ෂණික විද්‍යාගාර 10ක් ඇති කරන මහින්දෝදේ තාක්ෂණ පීඨ 251ක් ඇති කරන විභාගයේ සමත් ජීවිතයේ අසමත් දරුවන් වෙනුවට විභාගයේ සමත් වගේම ජීවිතය ත්‍යාගයන්ට පුරුවන් දරුවන් හදන වෙනස් අධ්‍යාපන ක්‍රමයකට අපි හැරවුමක් සනිටුවා ගන්නවා. එතෙක් කල ගණිතයේ අසමත් වෙන සියලු දරුවන් ලංකාවේ අපස් සාමාන්‍ය පෙළ විභාගයෙන් පෙනී සිටින දරුවන්ගේ 50%කට වඩා වැඩි පිරිසක් හැමදාම ගණිතයේ අසමත් වෙනවා. ගණිතයේ අසමත් වෙන දරුවන්ට ඓතිහාසික අසාධාරණයක් වුණා. 1977 සිට දිගටම ඒ දරුවෝ පාසලෙන් පන්නා දෙනවා.
පාසලේ විෂයන් සියල්ලටම ඒ සාමාර්ථ තිබුණා ගණිතය අසමත් වුණා නම් විදුහල්පතිතුමයි ගුරුවරුයි අධ්‍යාපන අමාත්‍යාංශයේ නීතියන් ඔක්කොම ආයි පාසල් නාවක් කරන්නේ නැහැ කියලා ආයි නාවක් කරන්නේ නැහැ ඉතින් කියලා පොපියන කමක්කාරයේ සහිත භද්‍ර යවුණේ දරුවෝ පාසලෙන් දෙොට්ට දෙන්න ගණිතය අසමත් වීම නිසා අවුරුදු ගානක් මහා ජාතික අපරාධයක් සිද්ධ වුණා අපි ඒ නිවැරදි කරා ගණිතය අසමත් වුණා පාසලට ඇවිල්ලා උසස් පෙළ කරන්න අවස්ථාව ලබා දීමේ මහා බරපතල තීන්දුව අපි ගත්තා එදා මහින්ද රාජපක්ෂතුමනි ඊට පසුව මහින්දෝදේ පාසල් 10 තුල පළාත් සභා පාසල් වලට ප්‍රමාණවත් අනුග්‍රහයක් ලැබුණේ නැහැ ඒ තත්ත්වයෙන් මම හොඳින් තේරුම් අරන් හිටියා ඒ අනුව මධ්‍යම රාජ්‍යයට පාසලක් හැදුවා නම් ඒ තුල සම්පත්තික දීමේ වඩා විශිෂ්ට ගණේ පළාත් පාසල් ප්‍රමාණයක් නිර්මාණය කරන්න පුළුවන් කියලා අපි අත්දැකීමක් බවට පත් කළා වැලිකැටේ සිට අලුතෙන් හදපු ආදර්ශ ද්විතීක පාසල වල මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ මේ වන විට දරුවන් 7000ක් සිටිනවා ගුරුවරු 300ක් සිටිනවා පසුගිය අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි මාධ්‍යයේ දරුවෝ 100ක් ගිහිල්ලා එක දරුවෙක් විතර අසමත් වෙලා තියෙනවා සිංහල මාධ්‍යයෙන් දරුවෝ 655ක් ගිහිල්ලා එක දරුවෙක් විතර අසමත් වෙලා තියෙනවා දරුවෝ 755 දෙනෙක් ගිය දරුවන් දෙදෙනෙක් කර අනි සියලුම දරුවෝ විශිෂ්ට ලෙස උසස් පෙළට සාමාර්ථ ලබලා තියෙනවා ඒ වගේම අපි එලෙසින්ම මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයක් හැදුවා ඒ ද්විතීක පාසලේ 100% මහින්ද රාජපක්ෂ දරුවෝ දෙදෙනෙකුට උසස් පෙළ කරන්න ලැබුණා මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ 100%ක්ම දරුවෝ උසස් පෙළ ගන්න දරුවෝ බවට පත් වුණා එවැනි ජාතික ආදර්ශ පාසල් 25ක් සමග අනිත් පාසල් ජාතික පාසල් බවට පත් කළොත් මේ ප්‍රශ්නේ විසඳෙන බව අපි දැනගන්න ඕනේ. අතිගරු ජනාධිපතිතුමා ජනාධිපති ධුරයට පත් වෙන්න පෙර ආපුව සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සකස් කරමින් සිටියා. ඒ සකස් කරන අවස්ථාවේදී සදමු ප්‍රතිපත්ති ප්‍රකාශනයේට මේ පාසල් වලින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම සියලු සම්පත් වලින් අග්‍රගන්‍ය. සපිරි අග්‍රගන්‍ය පාසල් තුන බැගින් පාසල් 10ක් නිර්මාණය කළ යුතුයි කියන යෝජනාව මගේ නිවසේදී මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළු කිරීම සඳහා මහාචාර්යවරු දෙන්නෙක් පැමිණියා එක්කයි හිරාමියේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නමාවංශ මැතිතුමා දැනට රුසියාවේ තානාපතිනිය ලෙස කටයුතු කරන ජනිතා ලියනගේ මහාචාර්යතුමිය කියන මහාචාර්යතුමන්ලා දෙදෙනෙක් ඉදිරිපිට තමයි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේට ජාතික පාසල් 10ක් රට තුල ඇති කළ යුතුයි කියන එක ප්‍රතිපත්තිය බවට ඇතුළු කළේ කියන එක මම මේ අවස්ථාවේදී සඳහන් කරන්නට කැමතියි. එහිදී අතිගරු ජනාධිපතිතුමාගේ එකම අරමුණ මේ රටේ හද්දා පිටිසර ඈත පිට ගම්මානවල සිටින දරුවන්ට කොළඹ නගරයේ හෝ මහනුවර නගරයේ හෝ ගාල්ල මාතර නගරයේ තියෙන ජනප්‍රියයි සම්මත පාසලක තියෙන සියලු පාසුකම් කෙටි කාලයක් තුළදී ඇති කර දීමෙන් පාසල් අතර තියෙන විෂමතාවය අනුකරණය මේ රටේ සෑම දරුවෙකුටම දක්ෂතාවයක් තියෙනවා කල නොහැකි දෙයක් නැහැ නැති ජාතස්ස අකරණම් කියන උපන්නෙකුට කල නොහැක්කක් නොමෙත කියන පදනම යටතේ ඒ දරුවන්ගේ දක්ෂතා කුසලතා නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය කරන මේ රටට ඉතා විශාල වටිනා මානව සම්පත තුළින් රටේ සංවර්ධන ක්‍රියාවලිය ඇති කරන්නත් රටට අවශ්‍ය වැඩදායි තාර්කික විද්‍යා සහිත සත්පුරුෂයන් බිහි කරන්නත් මේ ද්විතීක පාසල් පාස් ජාතික පාසල් 16 සංකල්පය අවශ්‍යම අදාළ වෙනවා ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ගරු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා ප්‍රමුඛ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නායකකාරකාදී දරන උත්සාහයට අපි සියලු දෙනා ජාති ආගම් කුල වර්ණ ලිංග භේද වලින් තොරව සහයෝගය ලබා දෙමින් මේ දරුවන් තමන් හැදු වැඩු දෙමව්පියන්ට ගෞරවයක් වෙයි පාසලට ගුරුතුමන්ලට ජාතික පාසලට ගෞරවයක් වෙයි
රටට ලෝකයට සම්පතක් වෙන උදාර දූපතුන් තනන්නට මේ පාසලට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සැමට සුබ වේවා කියලා මගේ වචන කිපෙ මෙතනින් සමත් සභාව ඇමතු වෙළඳ අමාත්‍ය ගරු ආචාර්ය බඳුන් බුදුවර්ධන මැතිතුමන්ට අපගේ ස්තුතිය පිරිනමන අතර මීළඟට විද්‍යා විද්‍යාලයේ ජාතික පාසලක් ලෙස නම් කිරීම සඳහා වන ලිපි ලේඛන භාරදීමේ කටයුත්තයි අපි මේ වේදිකාව තුළ සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ. ඒ නිසා අපි ඉදිරිපෙළ අසුන් ගෙන සිටින සියලුම අපේ සම්භාවනීය ආරාධිත අවුත්තන් සැමට මේ වේදිකාවට පැමිණෙන ලෙස ගෞරවයෙන් ඇරයුම් ගෙනෙනවා. विद्या विद्यालय जाति पासलाय जाति श्रीलंका හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු දෙවන වත්මන් වෙළඳ අමාත්‍ය ආචාර්ය බඳුළු ගුණවර්ධන මැතිතුමා හට මේ මොහොතේදී බාර දෙනවා ඇති. බස්නාහිර පළාත් ආණ්ඩුකාර තුමන් අතින් අපේ අමාත්‍යතුමන් හට එම විදුලියකන කට්ටලේ බාර දෙන අතර ගරු වෙළඳ අමාත්‍ය ආචාර්ය බඳුළු ගුණවර්ධන මැතිතුමන් අතින් එම විදුලියකන කට්ටලය දැන් වර්තමානයේ විද්‍යා විද්‍යාලයේ විහාරපති ගුණවර්ධන සුසන්ත වෙන්ස් මැතිතුමන්ට ගිරියදීමේ සුබ අවස්ථාවයි වෙන්නේ. දැන් විද්‍යා විද්‍යාල ජාතික පාසලට ලැබෙන ප්‍රථම ත්‍යාග පිරිනැමීම සඳහාද අපේ සම්භාවනීය ආරාධිත අමුත්තන්ට මදක් වේදිකාව තුළ රැඳී සිටින ලෙස අපි මතක් කරනවා. ජාතික පාසලක් ලෙස උසස්සීන් ලැබූ අප විද්‍යාලයට ලබා දුන් භෞතික සම්පත් සංකේතවත් කරමින් එක් එක් අංශවලට අදාළ භාණ්ඩ පිරිනැමීම මේ අවස්ථාවේදී සිදු කිරීමට නියමිතයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් පිරිනැමෙන පුත්කට්ටලය පිරිනැමීම සඳහා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා විදුලි බල ගරු විදුලි බල අමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මැතිතුමන්ට එතුමන්ගේ සුරතින් විද්‍යා විද්‍යාලයේ විදුහල්පතිතුමන් හට එම පුත්කට්ටලය පිරිනමනවා ඇති. මීළඟට පරිගණක උපකරණ පිරිනැමීමේ අවස්ථාව. යාළුව විද්‍යා විද්‍යාලයට පිරිනැමෙන පරිගණක උපකරණ සංකේතවත් කරමින් එම පරිගණක උපකරණ කට්ටලය කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් මුදුගඩ මැතිතුමන් අතින් ගරු විදුහල්පතිතුමන් අතට පිරිනමන අවස්ථාව. මීළඟ අවස්ථාවේදී වේදිකාව මත විද්‍යා විද්‍යාලය නව ජාතික පාසලට පිරිනැමුණු සංගීත උපකරණ සංකේතවත් කරමින් එම ත්‍යාග පිරිනැමීම සඳහා වේදිකාවේ අවස්ථාව උදා කරගන්නවා. ඒ අනුව රත්පලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමන් අතින් එම උපකරණ කට්ටලය ගරු විදුහල්පතිතුමන් අතට පිරිනැමෙන අවස්ථාවයි වෙන්නේ. මේ ලකට විද්‍යා විද්‍යාල ජාතික පාසලට
ලැබියදී ක්‍රීඩා උපකරණ සංකේතවත් කරමි. එම ක්‍රීඩා උපකරණ පිරිනැමීමේ අවස්ථාවයි. ඒ සඳහා අපි ආරාධනා කරනවා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මැතිතුමන්ට ඔබතුමන්ගේ සුරතින් ගරු විදුහල්පතිතුමන් අත ගරු විදුහල්පතිතුමන් හට එම ක්‍රීඩා උපකරණ පිරිනමන ලෙස විද්‍යා විද්‍යාලයක ලැබෙන ගෘහ විද්‍යා උපකරණ පිරිනැමීමේ අවස්ථාවටයි ඊළඟට අප සම්බන්ධ වන්නේ. ඒ සඳහා අප ආරාධනා කරනවා රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු උපසභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී අමන් සිල්වා මැතිතුමන්ට එතුමන්ගේ ඒ අනුව ගරු අමල් සිල්වා මැතිතුමන් මේ අවස්ථාවේ නිසිටින නිසා අපි තාම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා දෙවිවල ගල්කිස්ස මහනගර සභාවේ ගරු පුරපතිතුමන් අතින් එම ගෘහ විද්‍යා උපකරණ විදුහල්පතිතුමන් හට පිරිනමන ලෙස ඒ සඳහා අපි එම ගෘහ විද්‍යා උපකරණ පිරිනැමීම සඳහා සහභාගී වූ අපේ පුරපතිතුමන් ස්ටැන්ඩ්ලයිස් මැතිතුමන්ට අපගේ ස්තුතිය පිරිනමනවා. ඊළඟට අප සූදානම් වන්නේ කෘෂි උපකරණ කට්ටලය පිරිනැමීම සඳහා. ඒ සඳහා අප ගෞරවයෙන් ආරාධනා කරන්නේ දෙවිවල ගල්කිස්ස මහනගර සභාවේ හිටපු නගරාධිපතිතුමන් අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්තුමන් ධනසිරි අමරතුංග මැතිතුමන්ට එතුමන්ගේ සුරතින් එම ත්‍යාග කට්ටලය විදුහල්පතිතුමන් හට පිරිනමන අවස්ථාවයි මේ. ත්‍යාග හා සාධික පත්‍ර පිරිනැමීම සඳහා වේදිකාවට සපමිණි සම්භාවනීය ආරාධිත අමුද්දන් ඔබ සැම දෙනාටම අපගේ ගෞරවය ස්තුතිය ප්‍රණාමය මෙලෙස පුද කරනු ලබනවා. प्रधान आदरणीय शिष्य विद्या विद्यालय में सुंदर वासनावंत आदरणीय बौद्ध बालिका विद्यालय आदरणीय शिशु अंटे सुंदर नर्तनय विद्या विद्यालय जातक पासले प्रथम अवस्था वशं ओबट हिमुना एक अभिभाग्यक अभिभाग्यक वशं अवसर कोल लबनवा इदिरी पत करन्न देनीय ओबगे सुंदर नर्तनय मे वेदिकाव मत्तुगे तुले Thank you.
විද්‍යාලය ජාතික පාසලක් බවට පත් වීමේ මේ ප්‍රීතිමත් සුබ මොහොතේ මේ වේදිකාව වර්ණවත් කළ ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලීය බාලිකාවියන්ට අපගේ ස්තුතිය පිරිනමනවා විශේෂයෙන්ම ජාතික පාසල් දහසක් බිහි කිරීමේ ජාතික උත්සවය ප්‍රධාන ජාතික උත්සවය මොණරාගල දිස්ත්‍රික්කයේ සියමලාණ්ඩුව මධ්‍ය මහා විද්‍යාලයේදී අධිකරණ ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා මේ අවස්ථාවේදී ඒ අනුව එම ප්‍රධාන උත්සවයේදී අධිකරණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සිදු කරන කතාව අදාළ පළාත් නවයේම සිදුවන මෙම සමගාමී උත්සවයන්හි විකාශනය වීමට අප කටයුතු සූදානම් කොට තිබෙනවා එසේනම් මේ මොහොතේදී අප සූදානම් වන්නේ එම ප්‍රධාන ජාතික උත්සවය සමග මෙම වේදිකාව සහ මේ සභාව ඒකාත්මික කිරීම සඳහා ජාලේතු යකිනල පහසුකම් වෙන්න මානව සංවර්ධනය සිදු කරමින් දෙයේ දුරුවට දිලින කෙරේ අද මේ මොහොතේ පළාත් නවය තුළ පාසල් නවයක් අභිනවයෙන් ජාතික පාසල් ලෙසින් දැයට දායනා දුන්නු ඇති. එම පාසල් නවය උත්සවාකාරයෙන් ජාතික පාසල් ලෙසින් අභිසෙස් ලබන්නේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරමින් ශ්‍රී ලංක පුරා ජාතික පාසල් සංඛ්‍යාව 16 සීමාව ඉක්මවා යන්නේ. විතහස් දහසක් ජාතික පාසල් ව්‍යාපෘතිය අපේ අධ්‍යාපන පුනරුදයේ හැරවු ලක්ෂ්‍යයක් ලෙස ඉතිහාසයට එකතු වනු ඇත. ඉන් බිහිවන අනාගත පරපුර විතහස් දහසක් ඒ සෞභාග්‍යයේ දැක්වෙන් පළදන සෑම යථාර්ථයේ සජීවී සාක්ෂියයි. जनाधिपति කැබිනට් අමාත්‍යවරු අතර අධ්‍යාපනය කියන විෂය එක තැනකට ගොනු කොට ඒ සඳහා විවිධ විෂයන් නම් කරමින් මේ රටේ අධ්‍යාපනික පළල් විෂයක් ලෙස අසංවිධිතව ක්‍රියාත්මක වූ යෝගයක් හඳුන්වනවා. නමුත් අධිකරණ ජනාධිපතිතුමනි ඔබතුමන් මේ විෂයට විමර්ශනගත වීමක් ලබා දෙනවා. ඒ නිසා කැබිනට් අමාත්‍යවරයාට අමතරව රාජ්‍ය අමාත්‍යාංශ හතරකට මේ රටේ අධ්‍යාපනය බෙදා වෙන් කරමින් ඒ සියලු තැන්ගේ අධ්‍යාපනය ස්පර්ශ කරන්න ශක්තිමත් කරන්න වැඩපිළිවෙලක් ඒ ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය නායකයෙකු විසින් රට හමුවේ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශයක අධ්‍යාපනය වෙනුවෙන් වැඩිම ඉඩක් වෙන්නුනේ කවදාද? ඒ සෞභාග්‍ය දක්වන ප්‍රතිපත්ති ප්‍රකාශය තුලයි. පුංචි දරුවාගේ සිට මහල්ලා දක්වාම අධ්‍යාපනය ලැබිය හැකි නම් ඒ සියලු තැන් විවර කළ අධ්‍යාපනික වුමනාවක් රට හමුවේ ස්ථාපනය කරන්න මේ අධ්‍යාපනික ප්‍රතිපත්ති ප්‍රකාශය ශක්තිමත් වෙනවා. අදට වඩා අනාගතයේ ශක්තිමත් වන්නේ කෙසේද? එය පදනම් වන්නේ අධ්‍යාපනයේ බව මනමනාව පැහැදිලි වන යුගයක් බවට ඒ සියලු වැඩපිළිවෙල හේතු ගන්නවා. ඒ විතරක් නෙවෙයි වෙනත් අයවැය ලේඛන අතර අධ්‍යාපනය වෙනුවෙන් වැඩිම මුදලක් වෙන් කළ ඓතිහාසික අයවැයක් ඔබ හමුවේ ඉදිරිපත් කරමින් මේ රටේ අධ්‍යාපනයේ පුනරුජීවනය වෙනුවෙන් මං වෙත තලන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජී අධිකරණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි මගේ ගෞරවනීය ආරාධනය ඔබතුමන්ට මේ අභිමානවත් උත්සවය අමතන්න. පූජනීය ගරුතර මහා සංඝරත්න අවසරයි සෙසු ආගමික පූජක මනි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි ඌව පළාත් ආණ්ඩුකාර ඒජේ මුසාමිල්
मेत्तुमनी मोन्रागल जिस्विक नायक राज्यमात्य शशीन्द्र राजपक्ष मेत्तुमनी राज्यमात्य विजित पेरुगुड मेत्तुमनी राज्यमात्य पियाल निशांज मेत्तुमनी राज्यमात्य विमलवीर किसान नायक मेत्तुमनी राज्यमात्य धेनुक विदानमी मोन्रागल डिस्ट्रिक्ट पार्लिमेंट मंत्री वन जगत भूषण कुमार मेत्तुमनी कुमार सिंह रत्नायक मेत्तुमनी गया शाह नवनाथ मेत्तुमनी यदामनी गुणवादन मेत्तुमायतुलु सेरुम महाजन नियोजित वरुणी प्रादेशिक सभा सभापति वरुण मंत्री वरुणी वगेम अध्यापन लेखा महाचार्य कपिल पेरामा प्रधान सेलुम नीलधारी वरुणी शिवरांडु महाविद्यालय विद्वत्पति इंदुमती परमान महात्मी प्रधान सेलुम गुरु भवती संभावनीय मुक्तनी दिमापियनी शिशु दरुगनी माँ जनाधिपति अशेन पात्र प्रथम पसुगी पहातुल विविध क्षेत्र बलट अभिनय कलयुत दिबंद अध्ययन कल ये अवस्था अध्यापने अभी जन विशेष अवधान युगला साक्षा कला ये अनुतम अभी अध्यापन विशेष वशे मुदल व्यंकर विशेष वेल व्यंकर आरंभ करती अध्यापने विषय एक तनक अध्यापन एक अध्यापन अमात्यवर की अटते विविध विषया साहित्य राज्य मधुवर पत्थल विशेषण मठ अवश्य वगेम प्रतिपत्ति सहन करती मे अध्यापन लबन कुट किसी अवस्था मन अवस्थावधि कहो शिशु आशल मतहरी नवना ये अवस्थावन विनीत ऊट वैट या किसी है किया वा लबिन आकार अध्यापन कभी लबा दे सदमय अभी विशेषण प्राथमिक द्वितीय अध्यापन तृतीय अध्यापन स्वयं अवस्थावक ये विषय विमल धनु प्रभादेन मम पत्म महां अध्यापन प्रति संस्करण क्रीम सदा विशेष कमिटु देखा अभी पात करतेम विश्वविद्यालय अध्यापन ये विश्वविद्यालय अध्यापन अवसान करना ये दर्वांड राटट समाज इवागे मुहूर्त रोजनात्मन विधि धनम लबागन अवश्य आयुर्वेद अध्यापन विषयान सकाशकरण मम ये विश्वविद्यालय उपकुलपति न्यूनमेट उपदेश मे विषय मनोवाद के सकाशकी अध्यापन अमीता मे आऊ कार्य कर आरंभ के
සූදානමයි කියලා මට දැනුනේ. ඒ ප්‍රාථමික අධ්‍යාපනයේ නිසා දෙතියක අධ්‍යාපනය. ඒ වගේම විශ්වවිද්‍යාලවලට අපි දැන් රජයක් හැටියට හැම රජයකම දක්වන මේ විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන්ට රජය රැකියාව මම පත් වෙලා 60,000කට පමණ උපාධිධාරීන්ට පත් වීම බාද මහින්ද රාජපක්ෂ ජනාධිපති මහ කාලේදී මම ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ඉන්නකොට මගේ අමාත්‍යංශයටත් එකවරම 800ක් උපාධිධාරීන් පැමිණි. අපි මේ උපාධිධාරීන් විවිධ අංශවලට යොදවන කොට ඒ අයගෙන් රටට සමාජයට යම්කිසි සේවාවක් සිද්ධ වෙනුට නැත්නම් ඒ අයට ඔවුන්ගේ අනාගතය ඉදිරියට ගෙනියන්නට සාරව ඉදිරියට ගෙනියන්නට පුළුවන්කමක් වෙන්නේ නැහැ. මේ හිඳ තමයි මම විශේෂයෙන් උපකල්පිතවරු දැනුම් දුන්නේ. සෑම වර්ෂයකම ඉන්න මහාම පටන්ගෙන තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂයෙන් කළමනාකරණ මේ වැනි විෂයන් අනිවාර්යෙන්ම ඒ අයට විෂයක් හැටියට ගන්නට දන්නවා. මේ සතවර්ෂයේ තාක්ෂණය මුල්ලුණු සතවර්ෂය අපේ දරු දැරයන් ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන් වෙන්නේ, ලෝකයත් සමඟ ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ, මේ රටට ලෝකයත් සමඟ ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ තාක්ෂණය දැනුම ඇති ශ්‍රම බලකාය ඇති කරගන්න. ඒ තමයි අපේ මූලික අරමුණ. අපි දන්නවා එදා ඉඳලම අපි කතා කළ දෙයක් තමයි විද්‍යාව, ගණිතය, තාක්ෂණය සහ ඉංග්‍රීසි පිළිබඳ ගුරුවරු ගුරුවරුන්ගේ හැඟියක් පවතිනවා. ඇත්ත වශයෙන්ම අපි මේ ආරම්භ කරන පාසල් හරහා එක ජාතික පාසලක් පමණක් නෙවෙයි මේ පාසල ආරම්භ කරනකොට ඒ වටා තිබෙන කුඩා පාසල පොකුරක් හැටියට ඉදිරියට ආ යුතුයි. ඒක තමයි මම මේ ආරම්භය. අපි මේ පාසල අධිවේගී ෆයිබර් ඔප්ටික්ස් වලින් සම්බන්ධ කරනකොට අන්තර්ජාලය එක්ක මේ රටේ ඉන්න හොඳ ඒ අංශවල ගුරුවරු ලවා මේ පාසලේ ඉන්න දරුවන්ටත් ඉහළ කැලැන්ටි පාසල් වල දරුවෙකුට ලැබෙන අධ්‍යාපනය දැනුම ලබා දීමක අපිට හැකියාව. ඒක තමයි මූලික පරමාර්ථය. මේ දරුවන් දැනුම වර්ධනය කිරීම අන්තර්ජාලය සමග සම්බන්ධ වීම ඉතාමත්ම වැදගත්. මම පසුගිය කාලේ ඔය විවිධ අංශ සමඟ සාකච්ඡා කරන අවස්ථාවේදී තරුණේ මට මුණ ගැහුණා.
आवे मगे मैतिवरण काले समाज मेला विश्वविद्यालय आनंद महाविद्यालय तरुण मट की विश्वविद्यालय धनुम लबागा हुआ तो सार्थक समागम अमेरिका ऑस्ट्रेलिया नटवल समागम उपदिस्ते समागम अंतर्जाले धनुम लागे अंतर्जाले मम तरुणी मम जनाधिपतिवरयाणी अवस्था मम मुखा कले अंतर्जाल संबंध गमट लंग्रीसी एक अंतर्जाल विशेष प्रवेश अभी धन्यवाद दिमापिया टेलीफोन बलोटे फेसबुक काले गतकम समाज काले गतक एक निवेदाक्षण दिमापिय समाटी तमेंगे दारूवाण के विशेष अवधान अंतर्जाले धनुम लागू विशेष सैन शेष्ट्रे अवश्य अभी ममेक कि मे अटवसवी तमंगी अध्यापने नगत्वा सामान्य पिल अवस्थावी तमंगी अध्यापने अध्यार्य विश्वविद्यालय सुशस्त्र अवस्थावी अध्यापने अध्यार्य विश्वविद्यालय की उपाधि मंगिम व्यापार सैन शेष्त्रे काक्षिणे अवश्य पुष्कार पुष्कार अवश्य
ඔවුන්ට ලැබෙන ආදායම කිසියම් වැඩි කරන්නට ඔවුන්ගේ ප්‍රලදාව වැඩි කරන්නට මේ ස්ථාද යෝකී තාක්ෂණය ශාල වශයෙන් භාවිතා වෙන ඒ වගේම දැනුම මම जनता विशाल 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 संख्या මේ දැනුම ගෙනියන්න පුළුවන් වෙනවා. දැන් මම තමයි පත්වලා අවුරුදු දෙකක් හොර නිකන් ඉන්නවා. වීවර සහතික මිල 50ක් රුපියල් 50 දක්වා වැඩි කරා. දන්නා මේ මහදී 50ට තිබුණා जीवन वेला अभी विशाल जी හැබැයි දැන් ඊට පස්සේ මේ ගත්තු මුං ඇට අපි ඉන්න 225 ගානේ තමයි සතුසේ අලුමිට ඒක සාමාන්‍ය වෙලද මොකද දෙයක් නෙවෙයි 450ට ගත්තොත් අඩු ගානේ 500කටවත් විකුණන්නේ මොකද ඒ අවස්ථාවේදී මේක ජනතාව වෙනුවෙන් අපි ඒ බර රජයේ දරලා විදේශීය විශේෂ එහෙනම් අවස්ථාවකදී අපි ගොවියන් හොඳ මිලක් ලබා දෙන්නට මේක පාරිභෝගිකයන් යනකොට
අපි විවිධ හේතු නිසා මිල වැඩි වෙනවා නම් බලන්න ඕනේ මිල අඩු කරන්න කියලා. ඒ වගේම පාරිභෝගිකයාට උඩ මේ දැරිය හැකි ආදායම් ලැබෙන ක්‍රමවේදයක් බලන්න. නැත්නම් අපිට පුළුවන් කමක් නැහැ මේ හදන අස්වැන්නේ ගොවියන් ලැබෙන මිල අඩු කරන්න අපිට පුළුවන්. දැන් මේ පැත්තේ ඉන්නවා වවන. දැන් මම බලයට එනකොට එතන සම්පූර්ණයෙන්ම ගලාවි පිටර. දැන් මේ සීන් කම්මල් එතනවල හදනවා. හැබැයි ඒවා හැම කක්ම පාඩුවට ගිහින්. මම එතනවල සම්පූර්ණයෙන්ම ගෙනේක නැවැත්තුවා. සීනි කම්මල් විශාල ලාභයක් ලැබෙනවා. මම හිතනවා මට කිව්වා ලාභය ගුබියාන ගුල ලබා දීලා තියෙනවා. ඒ වගේමයි ගම්මිලිස් එදා මම මැතිවරණේ යනකොට ඉුවක් ප්‍රහාර 100කට තිබුණ ගන්න බැහැ ඉතින්. අද මම හිතන්නේ 1200කට ඉුවක් විකුණගන්න පුළුවන්. මේ වගේ අපි අද සමහර අය ප්‍රචාරය කරන කෝවිඩ් වසංගතය මේ මම මේ රටට ගෙනාවු එකක් කියලා. හැබැයි ඉතින් අහිංසක ගම්බද ජනතාවත් සමහර විට හිතනවා මෙයා තමයි මේ කෝවිඩ් වසංගතය රටට ගෙනාවේ කියලා. ඒ අවුරුදු දෙක අපි මේ වෙනකොට දුක් විඳිනවා. හැබැයි මම අනිත් ලෝකේ අනිත් හැම රටකටම වඩා මේක පාලනය කරන්න ක්‍රියා කළා තියෙනවා. මුල් කාලේදී අපි රට වැහුවා. පසුව මේ ලෝකෙ පෙන්නත හොයාගත්තට පස්සේ අපි මුලින්ම එන්නත ගෙනාව. පළවෙනි එන්නත 90%කට දඬ දීලා තියෙනවා. තව ඉතුරු අය එන්නේ නැති හින්දා තමයි ගහන්න බැරි. දෙවෙනි එන්නත 86%කට 90%කට අතර ගානක් දීලා තියෙනවා. දැන් බූස්ටර් එකක් ගෙනල්ලා මේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වැරදි මතවලට රැවටෙන්නට එපා. ඒ බූස්ටර් එන්නත් ලබා ගන්න. අපි අන්තිමෙන් ගෙනල්ලා තියෙනවා බූස්ටර් එන්නත්. මේක ලබා ගැනීම තමයි මේ කෝවිඩ් වසංගතය පාලනය කිරීමට තියෙන එකම දේ. එහිඳා ඒක ලබා ගන්න මේ බොරු මතවලට රැවටෙන්නට එපා. අපි අවුරුදු දෙකක් මේ කෝවිඩ් නිසා පාසල් අරින්නට බැරි වෙලා තිබුණා. නමුත් අපි වෛද්‍යවරුන් අනුමත කළ තිබෙනවා අවුරුදු 12 ඉහළට බූස්ටර් එන්නත ලබා දෙන්න පුළුවන් කියලා. අපි ප්‍රාර්ථනා කරනවා ඊට පස්සේ මේ රට වහන්න පාසල් වහන්න අවස්ථාවක් එළඹෙන්න වේවායි කියලා. අපි ඒකට ජනතාව හැටියට සියලු දෙනාම එකට වැඩ කරනවා. එන්නත ගන්න බොරු වලට රැවටෙන්න එපා. මේ මුක ආවරණ පළඳන එක කරන්න මේව හරහා අපිට පුළුවන් ජන සාමාන්‍ය ජන ජීවිතයකට මේ රට ගෙනියන්න. සෑම මේ තියෙන බාධක ඒවා ඉවත් කරන්න අපිට තවත් පුළුවන් කමක් නැහැ රටක් වහන්න. දන්නවා පසුගිය අවුරුදු දෙක තුළ අවුරුදු ඩොලර් මිලියන 5කට පමණ ආසන්නව විදේශ විනිමයක් ලැබුණු මිලියන 4කට පමණ ආසන්න සංඛ්‍යාවක් යැපුණු සංචාරක ශේෂ්ත්‍රයේ බිඳුවටම කඩාවැටුණා කොවිඩ් නිසා. ශාල විදේශ විනිමයක් අපිට නැති වුණා. දැන් අපි රට ඇරලා මේ විශාල වශයෙන් සංචාරකයන් ගෙන්න ගන්න උත්සාහ කරන අවස්ථාවේ දෙසැම්බර් මාසයේ සෑහෙන සාර්ථකත්වයක් ලැබිලා තියෙනවා. හැම පළාතකම වගේ සංචාරකයන් ඉන්නවා. ඇත්තටම
प्रकाश विदा प्रहार प्रथम मेरा मसकट लक्ष दिख संचार संचार विश्वास सौभाग्य अभी बला बोलते डॉलर मिलियन पहा डॉलर मिलियन दहाय दाखवा वेडी करान अभी करान कमे अद विपक्ष जनता आवट लबा दे मम सत्या नया अगर ने विदेश नाय मिलियन है डॉलर बिलियन हाय दस मतुना अभी हेम उद्यम नायके संवर्धन अभी आदाय संचारक शेस्त्री नुना अभी श्रमिक नुना विदेश पालने कर सदा वाहन सुखोपभोगी मेरटे निष्पादने मेरटे हदन मुद प्रभति की මේක තමයි අපේ දේශීය කර්මාන්ත සහ දේශ කුෂි කර්මාන්ත නගාසිත වීම තමයි අපේ රජ ප්‍රතිපත්ති ඒක තමයි අපි ඉදිරියට ගෙනියන්නට ඕන මේවා නැති කිරීම නිසා තමයි විමුක්ත ආර්ථික සමග මේවා වැහිලා ගියේ දැන් අපි මේ රටේ අපිට හැබැයි මම කියන්නේ මේ අනිත් රටේ ලෝකයේ අනිත් රටවල් අයින් වෙලා අපිට වැඩ කරන්න බෑ. ඒ ආයේ තාක්ෂණය අපි ලබා ගන්නට ඕන, දැනුම ලබා ගන්නට ඕන, වෙනඳ පොළවල් හොයන්නට ඕන. එම රට නමුත් රටක් හැටියට දේශීය අපි නිෂ්පාදනය කරන්නට ඕන. ඒක තමයි අධ්‍යාපනය හරහා අපි තරුණ තරුණියන්ට ලබා දෙන්නේ. शक्ति स्वयं रखिया नव निर्माण अति कर प्रदर्शनी तरुण मित्री प्रिंटर का
ඉහළම තාක්ෂණයේ තියෙන එකක් 3D printer එක. එයා හදලා පොඩි 3D printer එකක් මට පෙන්නුවා. ඒක ක්‍රියාත්මක කරලා. අපි මේ දැනුම භාවිතා කරලා ගමේ කරුණ තරණයන මේ නව නිපයුම් වල නව ව්‍යාපාර වල යොමු කරන්න තමයි මේ අධ්‍යාපනය අපි පුළුල් කරන්න අවශ්‍ය. ඒ දැනුම ගමට ගේන්න අවශ්‍ය. ඒකට අවශ්‍ය මේ යටිතල පහසුකම් අපි දියුණු කරන්න. මේ අවුරුද්දය අවසාන වෙනකොට සෑම පාසලකටම අධිවේගී 5 digital තාක්ෂණය මේ fiber optics සම්බන්ධතාවයේ හරහා සෑම පාසලක්ම අන්තර්ජාලයට සම්බන්ධ කරන්න පුළුවන් කියලා මට දැනුම් දුන්නා. මේක දැනටමත් විශාල පාසල් සංඛ්‍යාවකට ලබා දීලා තියෙනවා. එන් මේ කොවිඩ් වසංගතය කියන කාලය තුල විශාල වැඩමුළුවක් අධ්‍යාපනයේ ඇති කරා. අර අමතුමා කිව්වා වගේ අපි හැම පෞද්ගලික අවුරුදු දෙකේ 10,000 ශිෂ්‍යයන් වැඩියෙන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගත්තා. විවෘත විශ්වවිද්‍යාල පුද්ගලික සමාගම් සමග එක්ව විශේෂයෙන්ම තාක්ෂණ අංශයේ උපාධි 10,000 ශිෂ්‍යයන් 10,000 බඳවා ගන්නට කටයුතු කළ තියෙනවා. ඒ අය ඒ පුද්ගලික අංශයේ සමාගම් සමග තමයි ඒ බාහිර උපාධිය කරන්නේ. කල්ලි ගුරුනාම ඒ සමාගම් වලටම ඒ අයට රැකියාවට යන්න පුළුවන් ක්‍රමවේදයක් අපි හදලා තියෙනවා. අපි නව විශ්වවිද්‍යාල ඇති කරලා තියෙනවා. ඒ වගේම සිටි නාගරික විශ්වවිද්‍යාල මේ තාක්ෂණයේ තරුණ තරුණියන්ට ලබා දෙන්නේ වැඩි අවස්ථාවක් ඇති වෙන්නේ. මේ වගේ අපි අධ්‍යාපනය කෙරෙහි විශාල අවධානයක් යොමු කරලා කටයුතු කරන්නේ මේ ඉදිරි මේ තරුණියන්ගේ අවස්ථාව පුරුල් කළ දෙන්නයි. රැකියා අවස්ථාවන්, ස්වයං රැකියා අවස්ථාවන්, විවසායක අවස්ථාවන් ලබා දෙන්න. මේ අපේ රජය යටතේ මේ ජාතික පාසල් සියල්ලක්ම අපි ඉදිරියේදී තම ඒ අවස්ථාව ඇති කළා. මේ නගරවල හොඳ පාසල් කියලා සම්මත පාසල්වල තිබෙන ඒ අවස්ථාවන් ගමේ ඉන්න දරු දැරියන් ලබා දෙන්න තමයි මේ වැඩපිළිවෙල ආරම්භ කරේ. මේක මේ ඉල්ලා සිටිනවා ගුරු භවතුන්ගේ වගේම නිලධාරීන්ගේ සියලුම නිලධාරීන්ගේ මේ සඳහා අප කැප වෙලා වැඩ කරන්නේ. අපි රටක් හැටියට හඳුනන්නේ එකට වැඩ කරන්නට ඕනේ. කණ්ඩායමක් හැටියට වැඩ කරන්නට ඕනේ. අපි අද බොහෝ දයක් වුණාම හමුදාව ඉල්ලනවා. ඕනෙලයකට ඉන්නක දුන්නත් හමුදාව, දැන් අපි පොර දෙන්නත් හමුදාව. ඇයි මේ හමුදාව? හමුදාවේ ඉන්නේ අපේ රටේ මේ ගැමි ගම්බද ගානවලින් ආපු අය. ඇයි? මේ හමුදාවේ වුණු කළා තියෙනවා කණ්ඩායමක් වශයෙන් වැඩ කරන්න. අද උගන් වෙලාවට මම ඇහුවම කියනවා එක රාජ්‍ය අමාත්‍යවරයාගේ වැඩක් කියලා. රාජ්‍ය අමාත්‍යවරයාගේ හෝම කියනවා එක ඇමතිවරයා කැබිනට් අමාත්‍යවරයාගේ වැඩක්. සමහර වෙලාවට ඇහුවම කියනවා එක පළාත් සභාවට කියලා. සමහර නිලධාරීන්ගේ ඇහුවම කියනවා මේ නීති හන්ට එක කරන්න බැහැ. නමුත් අපි එකට පිළිකට එකතු වෙලා මට ඇමතිවරයෙක් වාස් රාජ්‍ය ඇමතිවරයෙක් වාස් කරන්න ඕන.
රාජ්‍ය අමාත්‍යවරයෙක් කියලා ගිහින් කියනවා නම් මෙයා නු වැරදි කියලා එයා කියන්නේ එයත් වැරදි කියන්නේ හැම මන්ත්‍රීවරයෙක්ම හැම රාජ්‍ය අමාත්‍යවරයෙක්ම හැම අමාත්‍යවරයෙක්ම සාමූහිකව ආණ්ඩුව කෙරෙහි වග කියන්නට ඕම කියනවා නම් වැරදි කියලා ඒ කියන්නේ ඔවුන්ගේ වැඩේ කරන්නේ නැහැ වැඩ කරන්නට පුළුවන් මම ලේකම්වරයෙක් වශයෙන් හමුදා නිලධාරියෙක් වශයෙන් ලේකම්වරයෙක් වශයෙන් වැඩ කරලා පෙන්නලා තියෙනවා ඒක අපි සාමූහිකව වැඩ කරපු නිසා යමෙක් තවත් එක්කෙනෙකුට චෝදනා කරනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ ඔහුගේ අකාර්යක්ෂමතාවය ඇඟ බේර ගන්න තවත් එක්කෙනෙකුට චෝදනා කරනවා කරන්න එපා සාමූහිකව රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මහජනතාව වෙනුවෙන් තමන්ට ලබා දුන්න වගකීම ඉටු කරන්න මම ඒකට බැඳිලා ඉන්නවා මම ඒකට බැඳිලා ඉන්නවා මම පොරොන්දු වුණ වගකීම කොවිඩ් නිසා මට අවුරුදු දෙකක් නැති වුණා මේ අවුරුදු තුන තුළ ඒ අවුරුදු පහක අපිට කරන්න බැරි දේ අපි කරනවා කියන එක මම ජනතාවට පැහැදිලිව කියනවා මම ඊයේ ඊයේ දලදා මාලිගාවන් ඉන්නේ වෙලාවේ මම ජනතාවට කතා කරනකොට එක තරුණෙක් ඇවිල්ලා කිව්වා සර් සරට අවුරුදු දෙකක් නැති වුණානේ මේ කොවිඩ් නිසා ඇයි මහජන මොකද්ද මේ රෙෆරන්ඩම් එකක් තියලා ඒ දෙක ගන්නෙ නැත්තේ ඇයි මම කිව්වා ඔබතුමාම තමයි මගේ උපදේශක හැටි කියලා ගන්න ඕන කියලා ජනතාව දන්නවා මේ අමාරුකම මෙච්ච ඉතින් මේවා පැහැදිලි කරලා දෙන්න ජනතාව වැරදි මත ජනතාව අතරට ගෙනිහිල්ලා මොන විපක්ෂයේ හිටියත් මන්ත්‍රීවරුන්ගේ යුතුකම තියෙනවා රටක් හැටියට හොඳ දෙයක් කරන ඉදිරියට යන්න ජනතාව වෙනුවෙන් අකුල් එලන්න නෙවෙයි අපිට ජනතාව බලයක් දීලා තියෙනවා මම ජනාධිපති කළා තියෙනවා ඒ 150ක බලය දීලා තියෙනවා මන්ත්‍රීවරයෙක් කියන්නේ බලවත් පුද්ගලයෙක් ජනතාව පත් කරගන්නේ නෝ මන්ත්‍රී වැඩි වෙලා තියෙන අද හැම කෙනෙකුටම राज्य हतलिया මම කැමති නෑ බොරු ජනතාව රවට්ටලා සභාගරජයවල් අතර බොරු මේවා වැඩි කරන්න අපි ජනතාවට පොරොන්දු වුණා විවස්ථාවේ තියෙන නම ඇමතිකම් ඕනේ වැඩ කරන්න අපිට වැඩ කරන්න අවශ්‍ය නම් ඕනේ තරම් තියෙන අපිට වැඩ කරන්න නිලධාරීන්ගේ මං ඉල්ලා සිටිනවා කරුණා කරලා වැඩ කරන්න පුළුවන් කොහොමද කියලා නීතියෙන් බලන්න වැඩ කරන්න බැරි වෙන්නේ කොහොමද කියලා බලන්න එපා මේ රටක් ඉදිරියට ගෙනියන්නේදී රාජ්‍ය සේවය තාමත් වැදගත් නිලධාරීන්ගේ සේවය තාමත් වැදගත් අපි ප්‍රතිපත්ති කියන්නේ පුළුවන් මුත් ඒවා ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය නිලධාරී ලේකම්වරයාගේ ඉඳලා පහළට මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා රාජ්‍ය නිලධාරීන් මේ වසර සතුන තුල ඔබගේ සම්පූර්ණ සහාය අපට ලබා දෙන්න ජනතාවට සේවය කිරීම සඳහා මම ඡන්ද බලාගෙන නෙමෙයි වැඩ කරන්නේ ජනතාවගේ
අවශ්‍යතාවයන් ඉටු කරන්නටයි මට ඕන. මේ නිසා සියලුම ආණ්ඩුවේ ඒ වගේම රාජ්‍ය නිලධාරීන් මම ජනතාවට ගියා ගම සමග පිළිසඳලා රජසටහන යටතේ අවාසනාවකට ඒක කරගන්නට ඉදිරියට යගෙනියන්න බැරි වුණා මේ කෝවිඩ් වසංගතය ප්‍රතිරිච්ච නිසා මම නැවත ඒක ආරම්භ කරනවා මම රාජ්‍ය ආයතන සෑම පළාතකම රාජ්‍ය ආයතන වලට පෞද්ගලිකව මම යනවා එන ඉදිරියේදී මේ තමුන්නාන්සේලා දිරිමත් කරන්න එම රට වෙනුවෙන් මහ ජනතාව වෙනුවෙන් අපේ සේවය අපි ලබා දිය යුතුයි ඒක දෙන්න කරන්නට සහාය දෙන්න මෙන්න ඉල්ලමින් ඔබ සැමට දේරුවන් සරණයි පාර්ථන राजपक्षाचार्य राज्य උත්සවය විද්‍යා විද්‍යාලයේ ප්‍රධානත්වයෙන් තමයි පැවැත්වෙන්නේ. පළාත් 9ක පාසල් 9ක් අද ජාතික පාසල් වලට පත් වෙන අතර ඒ නික පාසලක් ගල්කිසි විද්‍යා විද්‍යාලයේ ඒ වස්නාහිර පළාත නියෝජනය කරමින් අද ජාතික පාසල් වලට පත් වෙන්නේ ගල්කිසි විද්‍යා විද්‍යාලය කියන එක අපි මේ අවස්ථාවේ අවධාරණය මත කර සිටිනවා. මෙම විද්‍යාලයේ විද්‍යා ජාතික පාසල් වලට පත් කර ගැනීමට මහන්සිය වුණු පුජලෙක් තිබුණා. ඒ ගල්කිස්ස විශ්වවිද්‍යාලයේ ගල්විදුහල්පති දැම්පත් සුසන්ත මෙන්ඩිස් මැතිතුමන්. එතුමා දිවාරෑ නොබලා මේ සඳහා පුදුම කැපවීමක් කළා. මගේ ජීවිතයේ දැක්ක විදුහල්පති වරු අතර මට ඉතාම සුවිශේෂ වූ විදුහල්පතිවරයෙක් තමයි සුසන්ත මෙන්ඩිස් ගල්විදුහල්පතිතුමන්. එතුමා අනෙන් නෙමෙයි, ක්‍රියාවෙන් නෙමෙයි, වචනයෙන් නෙමෙයි විදුහල්පතිවරයෙක් වශයෙන් වැඩ කරලා පෙන්නන්නේ. ක්‍රියාවෙන් පෙන්නනවා. අද මේ පාසලේ තියෙන අස්සක් මුල්ලක් නැර සිද්ධ වෙන සෑම සංවර්ධන කටයුත්තකම මේ ශාලා මේ ආදී නිර්මාණය කිරීමේ හැම තැනකම විදුහල්පතිතුමා හිටියා. පුදුම කැපවීමක්. මේ විද්‍යාලයේ ජාතික පාසල අපවට පත් කිරීමට සැබවින්ම එතුමාගේ කැපවීම විශේෂ වෙනවා. මේ විද්‍යාලයේ නිර්මාණ ගරු සුසන්ත මැන්ඩිස් මිතුමා ගල්කිස්ස විශ්වවිද්‍යාලයේ ජාතික පාසල අපවට පත් කර ගැනීමේ ඓතිහාසික අවස්ථාවේ ප්‍රථම ජාතික පාසල් විදුහල්පතිවරයා වශයෙන් එතුමා පත් වෙන ලබනවා. අපිට තාම සන්තෝෂයි. මේ පාසල අධ්‍යාපනය අතින් ක්‍රීඩා අතින් ඉහළම තත්ත්වයට ගෙනීම සඳහා එතුමා ඇත්ත වශයෙන්ම සමහර දවසට දිවා ආහාරයක් කරගෙන නැහැ. සමහර දවසට එතුමා උදේ ආහාරයක් ගන්න නැහැ. කෑම ගෙදර අරගෙන යනවා. ඉහළ දවසක ආගත්තට පස්සේ එතුමා මම හිතන්නේ රැත් දෙක ඉතර වෙනකම් මේ පාසල තුල රැඳෙමින් උපදෙවිකම් කටයුතු කළා. මම කල්පනා කරනවා දරුවන්ට වාසනාවන්ත විදුහල්පතිවරේ ගුරුවරුන්ට වාසනාවන්ත විදුහල්පතිවරේ ලැබුණා. අපි පාසලත් රටක ඉහළම තත්ත්වයට පත් වෙන ජාතික පාසල් තත්ත්වයට පත් කර ගැනීමට හැකියාව ලැබුණා. අපි ඉතාම ආදරෙන් ගෞරවයෙන් සෙනෙහසින් ඇරියුම් කරන ලබනවා. මේ සම්භාවනීය මේ අවුත්තන්ට ස්තුතිකතා පැවැත්වීම සඳහා මේ ගමනේ ප්‍රධාන නියමුන් විශාල වශයෙන් කැපීමක් කළ ගල්කිස්ස ගල්කිස්ස ජාතික පාසලේ විද්‍යා විද්‍යාලයේ ජාතික පාසලේ අභිනව විදුහල්පති දැම්පත් දුරන්දර සුසන්ත මෙන්ඩිස් ගරු විදුහල්පතිතුමනි ඉස්තුති කතා බිම සඳහා උතුමාට තාම සෙනෙහසින් ඇරියුම් කර සිටිනවා.
සම්භාවනීය අමුත්තන් සියලු දෙනාගෙන් අවසරයි දෙමව්පියනේ ආචාර්ය මණ්ඩලයේ ගුරුමහත් මහත්මීනේ මාදායාබර විද්‍යාවරුනි ගල්කිසි විද්‍යාලයට අද දින සුවිශේෂ දිනයක් අප වසර ගණනාවක් තුළ බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තුක් සඵල වෙමින් ජාතික පාසලක් බවට අද දින අපි උසස් වීමක් ලබා ගත්තා ඒ අවස්ථාව උදා කරගත්තා මයිතට මේ උත්සවයේ මේ අවස්ථාවේ අපිට තවත් විශේෂත්වයක් වුණා බස්නායක පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ආණ්ඩු බාර කාර්යාලය ඇතුළේ බස්නායක පළාතේ බලාධිකාරිය බස්නායක පළාත් ප්‍රධාන උත්සවය අපේ පාසලේ පැවැත්වීමට තෝරා ගැනීම ඒ නිසා කාලෙ වේලාව ඉක්මවා යන නිසා මම ටිකක් හිටියේ ඒ සියලු දෙනාට ස්තුතිය පුද කරනු ලබනවා මෙම උත්සවය අපි සාර්ථක කරගත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය ආණ්ඩුකාර කාර්යාලය ඒ වගේම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කලාප කාර්යාලය කොට්ටාස කාර්යාලය ආදී අධ්‍යාපනය හා සම්බන්ධ ඒ කටයුතු කරන ආයතන ඒ වගේම මේ උත්සව සංවිධානයේ සඳහා අපිට සම්පූර්ණයෙන් උදව් කරේ දේවල් ගල්කිස මහනගර සභාව ඒ වගේම පාසල් සංවර්ධන සමිතිය අදිසි සංගමය අපේ ගුරුවරු දෙමව්පියෝ මේ සිසු දරුවෝ ශිෂ්‍ය නායක මණ්ඩලය මේ සියලු දෙනාම මේ කටයුතු දායක වුණා ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අපේ අද දින ප්‍රධාන ආරාධනාවන් ලෙස සපැමිණි ගරු ආණ්ඩුකාරතුමා අමාත්‍යවරු දෙපළ ඒ වගේම අපිට අමතක කරන්න බෑ අපේ රත්නාන කොට්ටාසේ බාර්ව සිටින විජේදාස රාජපක්ෂ මැතිතුමා එතුමා මේ කටයුතු විශාල දෙයක් කරා ඊට පස්සේ නගර සභාවේ නගරාධිපතිතුමා ඇතුළු ඒ නාගරික මන්ත්‍රීවරු පිරිස. ඊයේ අපිට 100ට 200ක සහයක් ඇත්තරම දුන්නා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේ අතිරේක ලේකම් වරියන් දෙපළ ඇතුළු ඒ අධ්‍යක්ෂ මණ්ඩලය ඒ වගේම ආණ්ඩුකාර කාර්යාලයේ සියලු නිලධාරී මහත්වරුන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සියලු දෙනා ඒ වගේම කලාප කාර්යාලය අපිට ලොකු උදව්වක් කරා මේ කටයුතු වලදී අපි හිටපු අධ්‍යක්ෂණය ඇතුළු සියලු දෙනා වගේම කොට්ටාස කාර්යාලයේ මේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අපේ පාසල මේ කටයුතු මේ වගේ උසස් මට්ටමින් කරගන්න අවස්ථාව ලැබුණේ අපේ අධිසි සංගමය පාසල් සංවර්ධන සමිතිය අපේ ආචාර්ය මණ්ඩලයේ කැපවීම නිසා ඒ වගේම මෙච්චර ලස්සන මේ උත්සවය කරන්න පුළුවන් වුණේ අපේ දෙමව්පියෝ දැක්කු දායකත්වය නිසා ඒ වගේම අපේ දරුවන් හැම කෙනෙක්ම ඊයේ පෙරේදා ගල් කඩයක් හරි ඇහිදෙමින් මේ කටයුතු වලට දායක වුණා. එසම් මේ සියලු දෙනාටම ස්තුතිය බුද කරනවා. නම් වශයෙන් කියන්න බැරි වුණ ගැන වෙනමෙක් ගැන කනගාටුවන්ත වෙනවා. ඒකම අපේ පූජ්‍ය පක්ෂය මම හිතන්නේ එතෙද්දී අපේ පාසල ආරම්භ කිරීමට මුල්ුනේ රත්නාන පරමධර්මචීතිය පිරිවෙන ඒ වර්තමාන විහාරාධිපති හැටියට කටයුතු කරන ආචාර්ය මායිකේ විමලසාර ස්වාමීන් වහන්සේ අපිට මේ ස්ථානට පැමිණ අනුශාසනා කිරීම පමණක් නෙවෙයි මේ උත්සවය සාර්ථක කරගන්නත් විශාල සහයක් දැක්වුවා. ඒ වගේම අපේ ආචාර්ය මණ්ඩලයේ කටයුතු කරේ ස්වාමීන් වහන්සේලා සියලු දෙනා වර්තමාන ස්වාමීන් වහන්සේලා මේ අයගේ අනුශාසන අපිට ලබා දුන්නා. ඒ නිසා තමයි අපිට මේ තරම් ඉහළ මට්ටමින් මේ උත්සවය කරන්න පුළුවන් වුණේ. ඒ වගේම මේ හැම කටයුත්තකම දායකත්වයේ දක්වපු අපේ සංවිධායක මණ්ඩලයේ සියලු දෙනා මාධ්‍යවේදීන් සියලු දෙනා ඇතුළු හැම දිනාටම මේ තාක්ෂණ කටයුතු කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමි. ඒ වගේම අපගේ ආරාධනාවේ පිළිගෙන මේ පැමිණි සියලු දෙනාවට පාසල් විද්‍යාල ප්‍රතිවරු ඒ වගේම අපේ ආචාර්ය මණ්ඩලයේ විශ්‍රාමගිය මාර්මලාගේ සියලු දෙනා ආදි සංගමේ අපේ දෙවිදාමුදා යෝජනා කරන සියලු දෙනාට ස්තුතිවන්ත වෙමි. මා නිහඬ වෙනවා. මා හිතන්නේ අපේ අලුත් දැක්ම තමයි මේ පාසල ඉදිරියට ගෙන යෑමේදී ක්‍රීඩාව ක්‍රීඩා හා සෞන්දර්ය තක්සලාව කියන එක ඒ යටතේ අපි ඉදිරියේදී ක්‍රීඩාවෙන් මෙන්ම සෞන්දර්ය අංශිනුත් ඒ වගේම අධ්‍යාපන ශිෂ්‍යිනුත් අපේ රටේ ප්‍රධාන පාසලක් බවට පත් වීමේ අධිතන ඇතුව අද මේ ගමන අරඹනවා. මේ සියලු දෙනාගේම සහය ලැබේවා කියලා බලාපොරොත්තු වෙමින් සියලු දෙනාටම සුබ දිනයක් ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා. ස්තුතියි. වේදිකාවෙන් සමගත් ධර්මවත් ප්‍රතිතුමන්ට විද්‍යා විද්‍යාලයේ ජාතික පාසලේ ප්‍රථම විද්‍යාවත් ප්‍රතිතුමන්ට සිසත්ත මෙන්ඩිස් ප්‍රතිතුමන්ට අපගේ ගෞරවය ස්තුතිය පිරිනමනවා. ආලෝක උදපාදී විද්‍යා උදපාදී ලෙස එදා ආරම්භ වූ විද්‍යා විද්‍යාලය
ක්‍රීඩා සෞන්දර්ය තක්ෂණාවක් ලෙස අනාගත ජාතික තලයේ පාසලක් බවට පත් වූ මේ සමාරම්භක උළෙල නිමවට පත් කිරීමටයි සූදානම් වන්නේ. ඒ අනුව අභිනව ජාතික පාසල් මාතාවට ගරු කරමින් විද්‍යා විද්‍යාලයේ මාසල් ගීතේ ගායනා කරමින් මේ සම්භාවනීය උත්සව සභාවේ නිමව සම්පූර්ණ කරමු. Yeah.